අපි අවසාන කොටසේ තියෙන එකක් මේක කින්ති සූත්‍රයේ තියෙන අවසානෙම 35 වෙනි එකේ ඒ මොකද්ද? ජයපිරිත් දේශනාවේ තියෙන කොහෙද මේ පොතේද? සතිපට්ඨානං චත්තාරෝ ජයපිරිත් දේශනාව කියල එකක් මේ පොතේ නන්න. එහෙම දෙන්නේ සමන ඒ පොතේ ඒ ජයපිරිත් දේශනාවේ තියෙන අන්තිම කොටසේ සඳහන් වෙන්නේ මේ කින්දි සූත්‍රයේ තියෙන 35 වෙනි කොටසේ. මට තියෙන ගැටලුව මේ මොකද්ද ඔය තියෙන්නේ මට තේරුනේ නැහැ හරියට කතාව පටලවා ගත්ත පොඩ්ඩක්. කේද තියෙනවා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සබ්බප්පතානා චත්තාරෝ එර්ධිපාදා පංචින්ද්‍රිය ඔය කියන්නේ මේ කින්ති සූත්‍රයේ තියෙනවා මොන මොකද්ද ඔය එක වචනකින් කිව්වොත් මොකද්ද ඔය චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රයානි පංච බලානි සත්වබුද්ධංගානි අරියෝ අටං මොකද්ද ඒක වචනකින් කිව්වොත් එක වචනකින් කියන්නකෝ ආර්ය අෂ්ටාංග ඈ නෑ ඕක දිනන අරියෝ අටං කිව්ව මගු ඔව් එක වචනයක් කියනවා ඕකට මොකද්ද සත්‍තිස් බෝධිපාක්ෂික බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම ඔය තියෙන්නේ මොකද්ද බව උදුරා දමන්නට උපකාරක ධර්මතා 37 මොන බවද තමන්ගේ හිතේ උපදින රාග බව දේශ බව මෝහ බව උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක් තමයි බෝධිපාක්ෂික ධර්ම බුද්ධපකාරක ධර්ම බොජ්ජංග ධර්ම ඔක්කොම ඉතින් මොකක්ද අහන්නේ? සම්නස් ඒක ජයපිරිත් දේශනාවේ තියෙනවා. ජයපිරිත් දේශනාවෙත් ඉතින් ඕක කියනවා ඒක හරි. සමහරවිට කොහේ හරි පිරිත් පොතේ තියෙන්න පුළුවන්. නාමස්ස සබ්බ රෝග සබ්බ දෝෂ සබ්බ අන්තරාය කියලා නාමස්ස කියන තැනට අර නම් ගොඩාක් දාලා ඒ නෑ නෑ ඒක සත්‍යයෙන්ම කරන එකක් කරනවා. ඒව පත්‍ය හදාගත්ත දේවල්. ඔය පිරිත් පොතේ තියෙන කීපයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ දේශනා වලින් ගත් ඒවත් තියෙනවා වැඩි හරියක් තියෙන්නේ මධ්‍ය කාලීනව අනුරාධපුර යුගයේ අන්තිම කාලේ හෝ පොළොන්නරු යුගයේ හෝ ඊට පසු හෝ හදාගත්ත දේවල් ඔය ජයපිරිත ජලනන්දන පිරිත ජිනපංජරය සූර්ය පිරිත චන්ද පිරිත මේ වගේ ඔක්කොම පසු කාලයක හැබැයි අර බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් වචන ටිකක් පාලි වචන ටිකක් අරගෙන මිනිස්සුන්ට මේ ලෞකික භෞතික වශයෙන් සෙත්සාන්තියක් කරන්න මිනිසුන්ගේ හිතට පොඩි සතුටක් දනවන විදිහේ පිරිත් තමා වතියි. අවසරයි අරහත් බුදු පියාණෙනි, අද දවසේ දේශනා කළ සූත්‍ර දේශනා සම්බන්ධව නම් නෙමෙයි මගේ පැනේ තියෙන්නේ මේ අර ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් භාග්‍යේ දාරුචීරිය තුමාට දේශනා කළ දිත්තේ දිට්ඨමත්තං භවිෂ්යති සුතේ සුතමත්තං. ඒ පිළිබඳව මම ඊයේද කොහෙද අද උදේ දීයේ මන්දා සම්පූර්ණයෙන්ම විස්තරයක් කළා. මොකද්ද දැනගන්න ඕන? මට දැනගන්න ඕන අර නෙව ඉද න උරං න උභය මාන්තරේ දුක්ඛං ගන්න. නෙව ඉද න උරං න උභය මාන්තරේ දුක්ඛං කන්දස අහෝසීති. ඒ අන්තයේත් නෙමේ නෙව ඉද න උරං මේ අන්තයේත් නෙමේ මේ අතරමැදත් නෑ. මැද නෑ කියන එක තමයි ඒක කිව්වේ. නිවන ඒ අන්තයේත් නෑ මේ අන්තයේත් නෑ මේ අතරමැදත් නෑ. ඒ අන්තයේ තියෙන සුඛ මේ අන්තයේ තියෙන දුක අතරමැද තියෙන අදුක්කම අසුක කොහෙවත් නිවන නැහැ. තුනෙන්ම මිදෙන්න ඕන. මේක ගැන වෙනම සූත්‍රයක් තියෙනවා. මේ කන්න කම්ම සුක්ඛ කම්ම කන්න සුක්ඛ කම්ම කියලා තුනක්. ඒ තුනේම නිවන නැහැ. කම්මක්ඛය කන්න සුක්ඛ අකන්න අසුක්ඛ කම්මක්ඛය නිවනයි. කම්මක්ඛය නිබ්බාන. සියලු කර්මයන්ගෙන් අන්ත වෙනුන අවසන් කරන්න ඕන මිදෙන්න ඕන නිදහස් වෙන්න ඕන. ඒ අන්තයේ තියෙනවත් මැද තියෙනවත් මුල තියෙනවා. ඒකනි කිව්වේ ආදි කල්යාණං හා මජ්ජේ කල්යාණං හා පරියෝසා කල්යාණං.
Meka tu noyek wacana walin noyek kahakari ta hama tanama buddha desanave kiyala tiyena. Etana ara kiyanne ara kamasikallukani yogayat attakilamatana yogayat kiyana eka de depatta gena kiyanne swami. E den Siddhartha Kumarya ara gihigedarin abinikmana karanakan hitiye kamasikallikanu yogo. Ehemai. Maliga tunak tibuna antappurayak tibuna සියලු සැපහසුකම් තිබුණා කාමසුකල්ලි කොහොමද ඊට පස්සේ බුදුහාම බෝසත්තුමා මේ මහබිනික්මන කරලා ගිහිල්ලා හිටියේ මොකද්ද අට්ඨ කියලා මතාණු යෝගේ මේ කයට දුක් දීලා තවලා දවලා ආහාර නොදී කෑම නොදී හැම ආකාරයෙන්ම දුකක් දුන්නා ඒක අට්ඨ කියලා මතාණු යෝග මොකද ඒ කාලේ යෝගාවචරියෝ මේ අට්ඨ කියලා මතාණු කව තව කය තව දවා නිවන් දකින්න කටයුතු කළා හේවුවා නිවනක් නිවන. ඒකත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව මේ තේරුම් ධර්මයේ තේරුම් ගත්තාම කිව්වා අට්ඨ කිලමතාණු කාමසුකල්ලිකාණු යෝගෝ එක බොහොම තව වචනේ මේ ගාමෝ මේ පුතු ජනිකෝ ගාමෝ මේක හීනෝ කියලා කිව්වා අට්ඨ කිලමතාණු යෝගයත් තව වචන ටිකකින් කියලා කිව්වා ඒකිනුත් නැහැ උබෝ අන්තේ අනුපගම්ම මේ අන්ත දෙකම උපගම්ම නැහැ අනුපගම්ම ගැළපෙන්නේ නැහැ කියලා කිව්වා මජ්ක්‍ධිමා පටිපදා භගවතේන අභිසම්බුද්ධා කියපු එක අර අන්ත දෙකක් කිව්වහම මේගොල්ලෝ හිතුවා මැදහරි කියලා මේක කිව්වේ මැදහරි කියන එක නෙමේ මේක කිව්වේ මේ මතින් මිදී නිදහස් වීමේ පිළිවෙත අනුගමනය කළ යුතුයි කියලා. අර අන්ත දෙක දෙකම මත් වෙනවා. කාමසුකල්ලිකාණ යෝගෙනුත් මත් වෙනවා අත්ත කිලමතාණ යෝගෙනුත් මත් වෙනවා. එහෙමයි. මේ මේක මේක කයට දුක් දීලා තමලා ඒ මතක්. මේක කයට සැප දීලා ඒකත් මතක්. මේ මත් වෙන අන්ත දෙකම හරි නෑ. ඒ නිසා මතෙන් මිදී නිදහස් වෙන පිළිවෙත ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ හොයාගත්ත අනුදැනව දාලා දේශනා කළා කියලා කිව්වා. මේක තමයි වැරදියට පරිවර්තනය කළේ මේ අන්ත දෙකම හරි නෑ මැද හරි කියලා. එතකොට අර උභය මාන්තරේ කිව්වේ අන්ත දෙකද කියලා මට. ඔව් ඔව් උභවන්තෝ කිව්වේ අන්ත දෙක. ඔය දැන් මේ සේවිතබ්බා සූත්‍රයේ තියෙනනි උභවන්තෝ අනුගප හරි නෑ කියලා. වත්තේවා නිදිකේවා නිරෝගීවා කායික නිරෝගී භාවයම ලැබේවා.